කොහොමද කියලා අහන්නේ නැහැ. අද යන් ජෙනරේෂන් එක පටන් ගන්න කලින් ටිකක් සීතල සතියක තමයි අපි අද හම්බ වෙන්නේ. මොකද මේ නත්තල කියන බොහොම අලුත් දවසක් එළබෙන්න තව දවස් කීපයක් තියෙන්නේ. ඉතින් යන් ජෙනරේෂන් එක ඒ හින්දම මේ කුළුඳුලේ නත්තලේ හම්බ වෙන්න හිතුවා. ඉතින් මේ මේ නත්තල ඔයාට හොඳ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දැන් අපි අහලා තියෙනවා මේ පද පෙළිය විතරක් නෙමෙයි මේ බුද්ධාගම කට්ටියන බුද්ධාගමික පිරිස් නම් දන්නවා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං. දැන් මේ 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 කියමනත් එක්ක මම මේ යන් ජෙනරේෂන් එක පොඩ්ඩක් හැරෙන්නේ. ආනන්ද විද්‍යාලය කියන්නේ ලංකාවේ පැරණිතම සිංහල පාසල. එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. ඒ පැරණිතම සිංහල පාසලෙන් මියුසික් එහෙම නැත්නම් සංගීතයේ මුල් පුරුක් හටගන්නේ. එහෙම නැත්නම් මේ රොක් සංගීතයේ කියන දේ ලංකාවට බෝ කරන්න ඉන්න ප්‍රධානියා බිහි වෙන්නේ ඒ ඒ පාසලෙන්මයි. ඉතින් ඒ හින්දාම යන් ජෙනරේෂන් එකෙන් අපි ඊගෙන අද කතා කරන්න ලෑස්ති වෙනවා. යන් ජෙනරේෂන් එකද හම්බ වෙන්නේ දිල්ෂාන්. අපේ ගෙස්ට් ආටිස්ට් වෙන්නේ දිල්ෂාන්. ඉතින් දිල්ෂාන් ආනන්ද විද්‍යාලයේ කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. මොකද මේ ආනන්ද විද්‍යාලය ගැන මම කතා කරන්න පටන් ගන්න ඉඳන්ම ආනන්ද විද්‍යාලයේටම මේ සීමා නොවුණු යාළුවෝ ටිකක් එකතුල තමයි මේ බොහොම ලස්සන වැඩේ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දිල්ෂාන් යන් ජෙනරේෂන් එකට සාදරයෙන් අපි දිලිගන්න මේ කියන්න මේ දවස්වල දැන් දිලිෂාන් ගුහම මියුසික් ෆීල්ඩ් එකට ටිකක් අලුත් අලුත් වගේම ආපු ගමම්ම මේ ටිකක් රසික නැත්නම් අපේ මේ විවර්ස් ලගේ මේ හිට දිනාගත්ත කෙනෙක් මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල ඇත්තටම මේ අලුත් වැඩ කටයුත්ත රට ගහලා තියෙනවා. දැන් නොබෝ දවසකින් මේ ඒ වැඩේ එළියට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් ලහිලහි ඉතින් ඒකට සූදානම් වෙන දවස් ටිකක් තමයි මේ ඕගොල්ලොත් එක්ක දැන් මේ සම්බන්ධ වෙන්න අපි. ඒ කියන්නේ මේ ක්‍රිස්මස් සීසන් එකේ ක්‍රිස්මස් වලට ඔන්න මෙන්න කියලා ඒත් වැඩ. ඔව් ඒත් වැඩ ඉතින්. මොකද සීසන් එකක් ළඟ එනකොට ඒ කියන්නේ කට්ටිය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. කෙනෙක්ගේ ඉතින් ඒ දේවල් දෙන්න ඉතින් අපිත් සූදානම් වෙලා ඉන්න. ඉතින් අපි මේ විදිහට වැඩ කරනවා ඉතින් මේ දවස්වල. මේ දවස්වල. දැන් දිලිෂාන් මේ පටන් ගන්න ආනන්ද විද්‍යාලයෙන් කිව්වොත් හරිද? ඔව් අපි පටන් ගත්තේ ආනන්දේ. මම ඉස්කෝලේ ගියා ආනන්දේ. ඉතින් ආනන්දෙන් ගොඩක් දේවල් හම්බ වුණා. ඒ හම්බ වෙච්ච එක දැක් තමයි මියුසික් කියන්නේ. දැන් අපි මේ සාමාන්‍ය කතාවට කියන ආනන්දෙන් ප්‍රඥාවට. ඔව් ආනන්දෙන් ප්‍රඥාවටත් එළඹුණා. ප්‍රඥාවක් කියලා තමයි ගන්න තියෙන්නේ මේ සංගීතය කියන එකත් ඉතින් ඒතර විදක මේ ගුරුහරුකම් මැද්දේ යන්න ඕන දෙයක්. ආනන්දේ ගත් කළ මේ හැම දෙයකින්ම සමාජයේ කැපී පෙනෙන හැම දෙයක්ම ආනන්දේ අංකයකට තියෙන එක වගේ අනිවාර්යම කිව යන්නට ඕන. මොකද හොඳ පාසලක් අපි අගයන්ට පාසලක් හැමෝම සිංහලියෝ සිංහලයන් විසින් අගයන්ට පාසලක් ඉඳලා. දැන් මේ මේ දවස්වල මේ මියුසික් පැත්තෙන් මොනවද කරන්න බැලුවේ? මියුසික් පැත්තෙන් දුෂන් මෙහෙමයි මේ අපි ජනවාරි වල මගේ අලුත් වීඩියෝ එකක් එන්න තියෙනවා. ඉතින් ඒකේ දැන් මේ දවස්වල රෙකෝඩින් කරලා ඉවරයි. දැන් මේ අනිත් දේ තමයි දැන් ආනන්ද ගැන කිව්වට පස්සේ මේ මම දැන් මේ සංගීතේ එන්නත් ප්‍රධානම හේතුවක් වුණේ මේ ආනන්දෙම පුද්ගලෙක් තමයි. ඒ තමයි සංකරුවන්දිත. එයාත් එක්ක තමයි එකතු වෙලා එයා තමයි මගේ ප්‍රොඩියුසර් විදිහට වැඩ කරන්නේ. ආනන්ද ගත්තාම මේ දිශා මේ ගොඩක් මියුසික් පැත්තට මියුසික් ෆීල්ඩ් එකට ආපු කට්ටිය ඉන්නවා. දැන් බාතිය සන්තෝෂ් මම ඉස්සෙල්ලා කිව්වා වගේ රොක් සංගීතයේ ලංකාවට බෝ කරපු එකම පුද්ගලයා. දැන් සාමාන්‍යයෙන් අර කියන්නේ හැම වඳුරකට ගෙවුවට පස්සේ ගායකයෝ රොක් සංගීතෙත් එක්ක එනවා. හැබැයි ලංකාවට ඒ සංගීතය කියන දේ ටිකක් ඒ දවස්වල නම් විවේචන තියෙනවා. ලංකාවේ බාතිය කියන්නේ මොකද්ද මේ කරන්නේ? එතන පොඩි නිවැරදි කිලිමක් කරන්න. ඒ කියන්නේ රොක් සංගීතයට වඩා එයා ගොඩක්ම පොප් සංගීතය තමයි මේ ගෙනාවේ. ඒ කියන්නේ ලංකාවේ තිබ්බ නැති දෙයක් ලංකාවට හුරු කරන්න ගොඩක් උත්සාහ කරා මේ ඕනම දෙයක් විදේශයන් මේ 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 ඇවිල්ලා බාගත නැත්නම් භූගත කරන්න හරි අමාරුයි. භූගත කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ උඩුගම් යනවා වගේ තමයි තියෙන්නේ. උඩුගම් යෑමක් තමයි ඇත්තටම කරේ. ඉතින් ඒක එයා සාර්ථක ලෙස කළා තියෙනවා බාතිය ඇත්තම. ඉතින් ඒක ආනන්දිරත් එක දෙයක් නේ. ඔව්. ඒක තමයි ආනන්දෙන් හොඳ දෙයක් ඉස්සරහට යනවා කියන එකද? ඉතින් ඔප්පු වෙනවා. හරි. දැන් මේ යාළු කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් නම් ටික කියමු. දැන් මේ මේ කැමරාවෙන් එහා පැත්තේ වාසිලා ඉන්නෝ පේන්නේ. ඔව් ඇත්තටම ආනන්ද ගැන කියලා පටන් ගත්ත හින්දා මේ ඇත්තම සංගීතයට එන්නත් ලොකුම උදව්වක් මට කරේ සංකරුවන්දිත. එයාත් ආනන්ද විද්‍යාලයේම මගේ යාළුවෙක්. ඒත් එක්කම මගේ ක්‍රූ එකේ ඉන්නවා. ඒ තානන්දෙම කට්ටිය තමයි ගොඩක්ම ඉන්නේ. හර්ෂ නානායකකාර. අපි නානා කියලා තමයි කියන්නේ. ඉතින් ඔය දන්න කට්ටිය දන්නවා. ඇත්තම හොඳ පුද්ගලයෙක්. මේ හොඳට උදව් කරන කෙනෙක්. එක කෝල් එකක් දෙන්න අනිත් පැත්තට යනවා. ඒ වගේම තමයි රොම් එකේ සමාජික රිදම් ඔෆ් ද මෙරොන්ස් සමාජිකයෝ ගොඩක්
අපිට උදව් කරනවා. දැන් මේ මේ ඒ ගැන කතා කරන්න ඕන දැන් අපි සාමාන්‍යයෙන් මියුසික් එක ඉන්න කට්ටිය තමයි යන් ජෙනරේෂන් එක බලන්නේ. ඉතින් මේ රාජකීය විද්‍යාලය ගත්තොත් එහෙම සාගා නේද? නෝ. කියන්නේ මේ ඔගස්ට්‍රයික් ඇවිල්ලා සාගා. ඒ වගේ ආනන්ද විද්‍යාලයටම හුරු පුරුදු කළ හුරු පුරුදු වුණු රිදම් ඔෆ් ද මෙරූන්ස් ගැන කතා කරන්නේ. ඇත්තම රිදම් ඔෆ් ද මෙරූන්ස් කියන්නේ බීට් බෑන්ඩ් එකක්. ඒක පරංගිත බාතිය ජයකොඩි කියන අපේ ආනන්ද සංගීතඥයා. ඉතින් ඇත්තම ලොකු අභිමානකින් කතා කරන්න පුළුවන්. එතන හිටියා මේ අපි දන්න කෙනෙක් ඉන්නවා පොඩි මල්ලි. ඇත්තම මට මතකයි මේ පොඩි මල්ලි ගාමින්ද ගාමින්ද කෙනෙක් ඇත්තටම දන්නේ නැහැ මේ මේ අපේ පොඩි මල්ලි කොහොමද ගොඩක් කට්ටිය දන්නේ ගාමින්ද මේ එක් ඉස්සලාම මම හිතන්නේ මේ ස්කෝල වල සාමාන්‍යයෙන් අපි කියන වෙස්ටර්න් බෑන්ඩ් එක ඊස්ටර්න් බෑන්ඩ් එක දෙකක් තියෙනවාට ස්කෝල ඇතුළේම බෑන්ඩ් එකක් නිර්මාණය කරගත් ඉස්සලාම ආනන්ද විද්‍යාලයේ කොට ඒක නිවැරදි. මොකද ගාමින්ද ඇතුළු වාදිය මේ කියන පිරිස් එක තමයි මේ මේ ගෲප් එක කියන එක හැදුවේ. ඔව් ඒක ඒක අපි ඒ කණින්දම්ම පටන් ගත්ත දේ රිදම් ඔෆ් ද බැලුන්ස් කියලා තමයි මේ බීට් බෑන්ඩ් එක ගියේ. ඒ රිදම් ඔෆ් ද මෙරුන්ස් කියන බෑන්ඩ් එක ඇත්තටම බාති ජයකොඩිගෙන් පස්සේ ඇත්තටම නිකන් නැති වෙලා ගියා වගේ දක්ුණා. අපි ඉස්කෝලේ තියෙනවා මේ ආනන්ද විද්‍යාලයේ සංගීත කවය කියලා. ඒකෙත් අපි ලොකු ලොකු තැන්වල හිරු මිනිස්සු තමයි මේ විදිහට හිටියා. මේ එතනින් අපි පටන් ගත්තා මියසිය කියලා. මියසිය 2004. ඒ කියන්නේ මම බෝඩ් එකේ හිටිය 2004. අපි පටන් ගත්තා මියසිය කියලා. ඒක ඊට පස්සේ 2005 2006 දී නම වෙනස් වුණා. අපි නම වෙනස් කළා. මොකද ආනන්දටම හුරු පුරුදු නමක් රිදම් ඔෆ් ද මෙරුන්ස් කියන්නේ. ඒක සිංහල කමත් එක්ක වැඩිය ආටෝප වෙන්නේ නැතුණාට අර රිදම් ඔෆ් ද මෙරුන්ස් කියන එකත් එක්ක අර ආනන්ද පොඩි පංච එකක් තියෙනවා. පොඩි පංච එකක් තියෙනවා. අනේ අනේ ඒක ඒක හින්දම අපි හිතුවා මේ නම හොඳයි කියලා. ඉතින් අපි ඊට පස්සේ රිදම් ඔෆ් ද මෙරුන්ස් කියන දේ මත ඉදගෙන ඔකෙස්ට්‍ර එකක් නිර්මාණය කරා. ඒක ඇත්තටම සාර්ථකයි. මොකද අපි සාමාන්‍යයෙන් ඔකෙස්ට්‍ර එකක් කරන්න ඉස්සෙල්ලා මේ ටිකට් මේ අපි සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ ඒ ටිකට් පොත ගහලා එළියට ගෙනිච්චට පස්සේ කිසිම බයක් සැකක් නැතුව ඒ ටිකට් එක මිලදී ගන්න. ඔව් අද වුණත් ඒ දේ තියෙනවා. මේ රිවර්ස්ලා ඉන්නවා. ඔව් ඇත්තටම. ඒ කියන්නේ ඒ ඉතින් කියන්නේ තියෙන්නේ අපේ සාර්ථකත්වය තමයි. ඒ කියන්නේ අපි පටන් ගත්ත දේ ඇත්තටම මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. දැන් මේ පටන් ගත්ත දේ දැන් කොළඹ හතේ විතරක් නෙමෙයි. ඔව් පොළොන්නරුව අනුරාධපුර ලංකාවේ තියෙන දුෂ්කර පළාත්වල පාසල් වල ඒ ඉන්න කීප දෙනා තම්මැට්ටම් තියාගෙන නැත්නම් දවුල් තියාගෙන සිංහලකම කියන එක සාක්ෂාත් කරන්න පුළුවන් දුෂන්. මොකද මේ අපි පටන් ගත්ත කාලේ අපි එක පටන් ගත්ත ඇත්තරම මේ තරංගාවලියකුත් එක්ක. මොකද අපිට අර වාස්ට් ඒරියා එකක එක්ක මේ මේ කනෙක් වෙන්න ඕනේකම තිබ්බ හින්දා. මොකද පටන් ගන්න දෙයක් ඉස්කෝලේ ඇතුළේම ඉඳන් කරනවට වඩා අපි හිතුවා ඒක තව ඉස්කෝල වල එක්ක කනෙක්ට් වෙලා කරත් හොඳයි කියලා. ඉතින් අපි ඒක හින්දා ඒක මේ කම්පිටිෂන් එකක් විදිහට කරේ. ඇතර මේක සාර්ථක වුණා. දැන් මෙච්චර අපි දැන් මියුසික් ගැන කතා කරා. මියුසික් වලට ආවේ ආනන්දෙන්. ආනන්දේ සංගීත කවි හිටිය මිනිස්සු දැන් මෙහෙම ඉන්නවා කියලා කිව්වා. හරි කියනකො මේ පළවෙනි මියුසික් වීඩියෝ එක ඔඩියෝ එක කොහොමද හැදෙන්නේ? ඔව් ඒක නම් ලොකු කතාවක්. කෙටි කරලා කිව්. ඔව් මෙහෙමයි. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඇත්තටම කිසිම ඕනකමක් තිබ්බ කෙනෙක් නෙමෙයි මේ සංගීත කරන්න. ඒ කියන්නේ ආසාව තිබ්බා. ගෙදර දැන් දිලිෂාන් සාමාන්‍යයෙන් අපි ගත්තාම ක්ලාස් එකනේ අපි ඉස්සරහම සංගීතය පටන් ගන්නෙ. ෆ්‍රී පීරියඩ් එකක් තිබ්බහම ඔය ෆ්‍රී පීරියඩ් එකේ මේ පෑනක් අරගෙන සමහර ඔය උණ එන්නේ ස්කෝලේ 9 10 11 පන්ති. ඔව් පොඩ්ඩක් ඒ කාලේ වෙනකොට ඔය එන්නේ. මොකද ෆ්‍රී පීරියඩ් එකක් එන්නේ කොහෙවත් බලාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ජනප්‍රිය රැලි සින්දු නම් ස්ටොප් එකක් අපි ඉස්සරහම ගහන්නේ පොඩ්ඩක්. ඇත්තරම දැන් මේ මේ ඕක ඕක කිනකොට මතක් වුණා කතාවක් මේ ටිරොන් පෙරේරා කියලා අපේ සහෘදෙක් ඉන්නවා මේ මේ ළඟ දවසක මට මේ ඊළඟ දවසක නෙමෙයි ඉස්සෙල්ලාම හම්බ වෙනවා. දැන් නැවෙදි හම්බ වෙන්නෙත් නෑ. එයා තමයි ඔය මේ මම කරපු පළවෙනි ට්‍රැක් එකේ මේ ලිරික් එක කරේ. ආ. ඉතින් ටිරොන් කියන්නේ ආනන්දෙම මිනිසෙක් මගේ යහපැත්තේ වාඩිලා ඉගෙන ගත්ත කෙනෙක්. ඉතින් ඔය කතාව මතක් වුණා කියන්නේ මේ දවසක් අපි මේ පන්ති ෆ්‍රී පීරියඩ් එකක මේ කට්ටිය එක්කහුවෙලා මේ සාමාන්‍යයෙන් පීරියඩ් එකක් කියන්නේ මේ ඉන්ටර්වල් එකෙන් පස්සේ කියන්නේ හොඳ වෙලාවනේ හොඳම හොඳ වෙලාවනේ. ඉතින් ඒක ඕ කාලා ඉවරලා වෙලා දැන් ඔඩේ ගෙදර යන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි ෆ්‍රී පීරියඩ් එකක් හම්බ වෙලා හොඳට කෑ ගහලා සින්දු කිව්වා. ඉතින් ඔය මගේ හැපැත්ති හිටපු කෙනා තමයි ටිරොන් කියන අද හොඳ මේ රයිටර් හොඳ රයිටර් කෙනෙක්. ඉතින් ඒ මනුස්සයත් එක්ක අපි මුළු පන්තියම මේ සෙක්ෂනල් හෙඩ් ඩවට ගිහිල්ලා දන ගහගෙන හිටපු කාලෙකුත් තිබ්බා. ඉතින් එහෙම එහෙම පටන් ගත්ත දේවල් වලින් ඇත්තටම ඒක මේ අපි ඉතින් නැවතින්න හිතුවේ නැහැ. ඒ දන ගහගෙන හිටපු කාලේ හිතිච්ච දෙයක් තමයි මේ නැහැ මේ දන ගහගෙන ඉන්න එකෙත් පොඩි ෆන් එකක් තියෙනවා.
يعني فاند එක හින්දාම ඒක මේ මේ බස් එක යනකොට වෙනම කතාවක් පොඩ්ඩක් ක්ලීන්ස් වර කරන වතු ටිකක් ගහලා සුදු කලසම් පීර කරන එක බස් ස්කූල් බස් එක යනකොට ඔව් ඒක අර ඒ වගේ කලිකු තිබ්බ හින්දා ඉතින් ඇත්තම සුන්දරයි ඒ කාලේ ඇත්තම එතනින් තමයි පටන් ගත්තේ එකට ඉඳලා ඒ කාලෙම කී කී හැබැයි ටිරොන්ට ඒ කාලෙම පොඩ්ඩක් ආසාව තිබ්බ මේ ලියන ඔව් එන්න ආසාව තිබ්බ මොකද හැමතිස්සෙම ලියන මිනිස්සෙක් ඉතින් අපි එක්කහුව වෙලා වැඩක් කරන්න පටන් ගත්තා ඒ වැඩේ ඉස්කෝල කාලේ නැවතුණා ඒ නැවතිච්ච වැඩිය තමයි මේ අවුරුදු ගානකට පස්සේ 2005 දී 2005න් පස්සේ ඇත්තටම මේ අපි 2009 දී විතරයි මත් හම්බුනේ 2009 දී විතරයි මත් හම්බ වෙලා මේ කතා කරලා අපි කිව්වා මෙහෙම දෙයක් තිබ්බ නේද ඒ අපි කරන්න ඇති ඉස්සරහට කියලා කතා කරලා තමයි මේ වැඩේ කරේ ඉතින් එතනින් පටන් ගත්තට පස්සේ ඒක හොඳට වුණා කියලා හිතනවා දැන් මේ පළවෙනි මියුසික් ඔඩියෝ එක වීඩියෝ එක ගැන කතා කර කර හිටියේ දැන් මේ කියන්නේ ඔඩියෝ එක හැදුනේත් ඒ ඉස්කෝලේ පන්තියේමදී. ඇත්තටම ඔඩියෝ එක හැදුනේ ඉස්කෝලේ පන්තියක හිටපු කෙනෙක් නෙමෙයි මම. පන්තියක හිටියා කියන්නේ මෙහෙමයි දැන් එළියේ හිටියේ. රෙජිස්ටර් එක මාක් කරන්නේ මගේ බෑග් එකට. ඒ කාලයක් තිබ්බ මේ දිල්ෂන්ගේ බෑග් එක කෝකිල්ලා හර රෙජිස්ටර් එක මාක් කරන කාලයක් තිබ්බ. ඉතින් එච්චරටම ඒක නේද මම කිව්වනේ අපි මේ රිදම් ඔෆ් ද මෙරුන්ස්. ඒ කාලේ අපි හිටියේ මේ සර්කල් එකේ. අපි තියෙන සර්කල් එක කියලා. මේ පස්මහල කියලා තියෙන බිල්ඩින් එකයි පස්මහල යට. යටම මේ ඇත්තටම කිව්වොත් මේ තිබ්බේ මේ ටොයිලට් එකක් තිබ්බේ අපි කඩලා හැදුවා අපේ බෝඩ් රූම් එකක් විදියට. ඉතින් අන්තිමට බෝඩ් රූම් එක හදපු හින්දම අපි පන්ති වලට ගියේ නෑ අපි ඉස්කෝලේ බෑග් එක තියෙන පන්තියෙන් මියුසික් සර්කල් එකේ තමයි හිටියේ. ඒ මියුසික් සර්කල් එකේ ඉන්න කාලෙක තමයි මේ ඔය වචන ටික ආවේ මේ මාව විශ්වාස කරන්න සමුගත්තත් කියන වචන පෙළි ආවා ඒ කාලෙම. ඉතින් ඒ කාලේ හැදිච්ච දේ තමයි ඔය පොඩ්ඩක් ඉස්සරහ ස්කූල් බස් එකේදී උන සිදුවීමෙන්ද ඔක පටන් ගත්තේ. ඇත්තටම ඒක හන්වන ටිරොන්ගේ ඒකට මාව මාව උකර සම්බන්ධ කරලා ඇතරම මෙහෙමයි එහෙම සම්බන්ධකම්කුත් තියෙන නැත්තේ නෑ. ඉතින් ඒ කාලේ වෙනකොට ඉතින් කොහොමද ඉතින් දන්නේ නැද්ද මොනස් එක කියලා. එහෙම දේ තියෙනවනේ ඉතින් එහෙම එහෙම ආපු දේවල් තමයි ඉතින් පොඩ පොඩ වචන වලට පෙරලිලා. තිබ්බ ඉතින් ට්‍රක් එකක් වගේ පස්සට ට්‍රක් එකක් අදිනු. දැන් අර ඔය තනිකමට ඉඩ දෙන්න කියලා කිව්වනේ. ඔව්. තනිකමට බලන් ඉන්න කට්ටිය ඉන්නවා ඉස්සරහා. ඒ කට්ටියට එහෙම බලන් ඉන්න නොදී සාමාන්‍යයෙන් අර උණක් ඇති කෙනෙක්ට උණ නැති කරගන්න කරන ව්‍යායාමයේ කොටසක් තමයි බලලිමු. සමුගත්තත් හිතරි දුනත් තව පැත්තක් තියනවා මේ කතාවේ ඔබේ දැතත් මගේ දෙනෙතින් නැහැවෙන්නේ අමතක කවදාවත් 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 කරන්න ඔබ බෑට අත අරින්න අදරේ සිදු වූසලේ පුළුවන්ද අත හරින්න දෙදෙනෙකුමයි හැමදාමත් 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 හැමදාමත්
සමුගත්තත් හිතරිතුනත්